आयोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुखया सियत उदयसन प्रवृत्ति विकास में मम खविंदु विजयवर्धन प्रथम सिरास्तान प्रदेश रसक हदीसी विदुलिय बिंद वेटीमक बलागार किहिपयक अक्रिय वेई जनपति मुतुराज विल लिट्रो गैस पर्यंतय बलन्न यई नय गेवन्न पुलुवन नम कोहोमद श्रेणीगत किरीम वलिन पहलट वेटेन्ने हर्ष प्रश्न कराई प्रथमेन देशीय पुवात कैलणतिस्स बलागारे विदुली निष्पादनेट अवश्य डीजल नोलबी महेत्वेन एहि विदुली निष्पादन कटियुतु नतर वी तिबेनवा මෙහෙත්වෙන් ප්‍රදේශ රැසක ඊයේ සිට විදුලිය බිඳ වැටීම් රැසක් වාර්තා වුණා. කොහොම වුණත් විදුලි බල ඇමති ගාමිණී ලොකුගේ මහතා පවසන්නේ එළඹෙන ජනවාරි මාස 22 වන දාසක්වා විදුලි කපාදුවක් සිදුවන්නේ නැති බවයි. මේ දිනවල දවසින් දවස ප්‍රවෘත්ති මවන මාත්‍රිකාවක් බවට විදුලිය පත්ව තිබෙනවා. විදුලි බල අමාත්‍යවරයා අපි විදුලිය කපන්නේ නැහැ ජනතාවට දිගටම විදුලිය ලබා දෙනවා කියලා විනාඩි කිහිපයක් ගත වෙද්දී විදුලි බල අමාත්‍යංශයේ විදුලි බල මණ්ඩලය නිවේදන නිකුත් කරනවා විදුලිය කප්පාදු කරන කාලසටහනද නිකුත් කරමින්. මේ අතර විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද උදෑසන ප්‍රකාශ කළේ ජනවාරි 22 වනදා වන තෙක් විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවයි. මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා විපක්ෂයට ඕන විදුලිය කපනවා දකින්න. නමුත් අපිට ඕන කරන්නේ කොහොම හරි මහජනයාට අපහසුයක් නොවෙන්න විදුලි කප්පාදුකෙන් තොරව විදුලි බල මණ්ඩලය පවත්වාගෙන යන්න. ඒ අනුව තමයි පහුගිය දවස්වල අපි සියලු දෙනාම කටයුතු කරේ. ඒ හින්දා ඊයේ විදුලිය කැපුවේ නැහැ කොහෙවත්. පෙරේදාත් විදුලිය කපන්න නෙමෙයි හිටියේ. නමුත් කැලණිතිස්ස පෞද්ගලික බලාගාරයක ප්‍රදිත්‍ය දෝෂයක් නිසා පැයක පමණ කාලයක් විදුලිය කපන්න සිද්ධ වුණා. ඒ හින්දා අපිට ප්‍රශ්න දෙකක් තියෙනවා. විදුලි බල මණ්ඩලය තියෙන මේ රටේ ජනතාවට නොකඩවාම විදුලිය දෙන්න. ඒ බාර අමාත්‍යංශයත් ඇමතිවරයාත් හැටියට මගේ යුතුකමත් ඒ ප්‍රශ්න පිළියෙන හොඳින් බලලා විදුලි කප්පාදුකින් තොරව යන්න. ඒ හින්දා අපි මේ මොහොත වෙනකොට අපේ විදුලි ජනනය පිළිබඳව හරි අවබෝධයකින් අපි කටයුතු කරන්න. ඒ හින්දා විදුලි ඉංජිනේරු මහත්තුරු ඒ වගේම විදුලි බල මණ්ඩලයේ අපේ බලාගාර සියල්ලම අපි බොහොම ළඟින් පරීක්ෂා කරගෙන යනවා කොහොමද කියලා. නමුත් අපිට ගැටලු දෙකක් පහුගිය කාලේ මත ජනවාරි 22 වෙනකන් විදුලිය කප්පාදුවකින් තොරව අපිට යන්න කිව්වා. නමුත් අපේ සමහර ඉංජිනේරුවෝ ලෑස්ති අමතිස්සම විදුලිය කපන්න. ඒකට එක හේතුවක් තියෙනවා. පෞද්ගලික ජනක යන්ත්‍ර වලින් විදුලිය මිල ගැනීම තමයි මේ රටේ වැදගත්ම සිද්ධ වුනේ. මේ මොහොත වෙනකොටත් ගිවිසුම් අසංවිත අවසංවිත විදුලි බලාගාර කීපයක අපි ගිවිසුම අලුත් කළා නැහැ. ඇයි ඒක අලුත් කරේ නැත්තේ? අපි ඒකත් එක්ක එකඟතාවයකට එන්න උත්සාහ කරා මාස 3කට අධික කරන්න පුළුවන් ද කියලා. නමුත් ඒ සමාගම් බලාපොරොත්තු වෙනවා අවුරුදු 3කට තමයි අධික කරන්න කියලා. අමාත්‍යවරයා මේ ප්‍රකාශය සිදු කරද පැය කිහිපයක් යන්නට පෙර මෙවන විට දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලි කප්පාදුවක් සිදු වී තිබෙනවා. අප මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයෙන් විමසීමක් කළා. එහිදී විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩ්‍රු නවමනි මහතා ප්‍රකාශ කර සිටියේ කැලණිතිස්ස විදුලි බලාගාරයට අවශ්‍ය ඩීසල් මේවන විටත් නොලැබීම නිසා එහි විදුලි බල නිෂ්පාදන කටයුතු මේවන විට ඇනහිට ඇති බවයි. කැලණිතිස්ස බලාගාරයේ ඇනහිටීමත් සමගම මේවන විට දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය බිඳ වැටී තිබෙනවා. විදුලි බල මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මීට පෙර විදුලි බල මණ්ඩලය ප්‍රකාශයට පත් කළ ආකාරයට පස්වරු 5:30 සිට රාත්‍රී 9:30 දක්වා පවතින තත්ත්වයේ යටතේ විදුලිය කප්පාදුවක් සිදුවන බවයි. කෙරවල පිටිය ලිට්‍රෝ ගෑස් පර්යන්තය පරීක්ෂා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දින එහි ගියා. ජනාධිපති වරයෙකුට ගෑස් පර්යන්තයක් පරීක්ෂා කිරීමට යාමට තරම් ප්‍රශ්නය උඩුදුවලා. අදත් රට පුරා ගෑස් සිලින්ඩර් හිඟයි. මේ ගෑස් ප්‍රශ්නය අප නිරන්තරයෙන් වාර්තා කළේ සංයුතිය වෙනස් කිරීම නිසා ගෑස් පිපිරීම් සිදුවන බවයි. එසේම ගෑස් ආශ්‍රිත උපකරණ බාල නම් ඊටද වගකිව යුත්තේ පාරිභෝගිකයින් නොවන බවයි. ගෑස්වල සංයුතිය ඉබාගාතේ වෙනස් වෙන විදිහක් නැහැ. විශේෂයෙන් ගෑස් අංගනයේ සිටින පහළ සේවකීන්ට හිතුමතේ ගෑස් පුරවන්න බැහැ. සංයුතිය වෙනස් කිරීමේ සිට සිදු වූ සියලු වෙනස්කම් වලටත් හිඟයටත් ඉහළ නිලධාරීන් වගකිව යුතුයි. සභාපති වරුන්ගේ සිට ඉහළ කාර්ය මණ්ඩල වලට ගෑස් ආශ්‍රිත පිපිරීම් වලින් ගැලවී යන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන් දේපල හානි සේම ජීවිත හානිද සිදු වුණා. ගෑස් ආශ්‍රිත ප්‍රශ්නය අද බරපතල ආර්ථික අර්බුදයක් ඇති කරන්නක් බවට පත් වෙලා ආපයක් ඉන්දියාපයක් හදලා විකුණගෙන ජීවිතය ගෙන ගිය සමහර පුංචි හෝටල් පවා වැහිලා ගිහින් කඩල ටික තඹගෙන විකුණන කුඩා වෙළෙන්දන්ගේ ජීවිතවලට පවා ගෑස් හිඟය බලපාලා.
එවන් පසුබිමකයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් සංගණය වෙත ගියේ. කෙරවලපිටිය ලිට්‍රෝ පරයන්තය වෙත ගියේ ජනාධිපතිතුමා එහි සේවකින් සමගද සාකච්ඡා කළා. මෙම ලිට්‍රෝ පරයන්තය තුල ටොන් 2000ක් ගබඩා කළ හැකි ගෑස් ටැංකි 4ක් තිබෙනවා. දෛනික පවත්වාගෙන යන සංචිත ප්‍රමාණය ටොන් 8000ක්. මාසිකව ලිට්‍රෝ සමස්ත ගෑස් සැපයුම ටොන් 30000ක්. මාසයකට නැව් 7ක්වත් ලිට්‍රෝ වෙත පැමිණෙන බවයි අදාළ බලධාරීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ප්‍රකාශ කළේ. දැනට පවතින හිඟය මග හරිමින් ලිට්‍රෝ සිලින්ඩර වලට ඇති ඉල්ලුම ඉදිරි දින කිහිපය තුළ සම්පූර්ණ කරන බවද ලිට්‍රෝ බලධාරීන් ජනාධිපතිවරයාට සහතික වූවා. හම්බන්තොට පරයන්තේ මෙහෙයුම් සහ ගෑස් පරීක්ෂණ සඳහා ආයතනයක් පිහිටුවීමට තම සමාගම සූදානම් බව ලිට්‍රෝ සභාපති තෙෂාර ජයසිංහ මහතා මෙහිදී ජනාධිපතිවරයාට ප්‍රකාශ කළා. අදත් ගෑස් පෝලිම් තිබුණත් පසුගිය කාලයට සාපේක්ෂව අඩුයි. ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් හැටන් සහ භගවන්තලාව ප්‍රදේශයේදී බෙදා දෙන දර්ශනද අපට ලැබී තිබෙනවා. ඒ වගේමයි විරෝධතා පැවැතුණා. ගෑස් ආශ්‍රිත පිපිරීම් නිසා පීඩාවට හානියට පත් වූ ජනතාවට ඇත්තටම වන්දි ලැබිය යුතුයි. ඒවා හමස් පෙට්ටියට දාන්න ඉඩ දිය යුතු නැහැ. එසේම යලි මෙවැනි තත්වයකට පාරිභෝගිකයින් ඇද දැමීමට කිසිම සමාගමකට ඉඩ දිය යුතුද නැහැ. නිවැරදි ලෙස ඕනෑම ආයතනයක් පවත්වාගෙන යන්න බැරි ඉහළ නිලධාරීන් ඇත්තටම සමස්ත සමාජයටම අර්බුද මවන එක තමයි දිගින් දිගටම සිදු කරමින් සිටින්නේ. මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන්නේ නැත්තේ ඇයිදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා ප්‍රශ්න කර සිටිනවා. රටේ සම්පත් විකුණා ණය ගෙවීමේ සැලැස්මක් රජයේ සතුව පවතින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතා පවසන්නේ. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ රෑ S&P ආයතනය ලංකාව ශ්‍රේණිගත කිරීමෙන් නැවතත් පල්ලෙහාට දැම්මා. ට්‍රිපල් C ප්ලස් ඉඳලා ට්‍රිපල් C වලට පහත හෙළුවා ලංකාවේ ඒ ශ්‍රේණිගත කිරීම. ඊට අමතරව ඉදිරි දැක්ම ඍණාත්මකයි කියලා වුන් ඉදිරිපත් කරා. මේ පහළ දැමීම හරහා සිද්ධ වෙන්නේ අප කෙරෙහි තියෙන විශ්වාසය ණය ගෙවීමේ තව තවත් පල්ලෙහාට යනවා. පෙට්‍රෝල් ගේන්න, ඩීසල් ගේන්න, බෙහෙත් ගේන්න, කිරිපිටි ගේන්න, ගෑස් ගේන්න, ගල් අඟුරු ගේන්න මේ සියලු දේට මුදල් නැති වෙලාවේදී ඩොලර් ඇයි මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැත්තේ? ඒකෙන් පැහැදිලිව පේන්නේ මොකද්ද? මේ රටේ සම්පත් ටික විකුණලා ණය ගෙවන්න සැලැස්මක් කරනවා. මේ රටේ නීති වෙනස් කරන්න යනවා අපේ සම්පත් ටික විකුණන්න. හරියට ගමේ මිනිහෙක් ණය වුණාම තමන්ගේ අර මෝටර් සයිකලයක් තියෙනවා නම් ඒකේ පොත අරගෙන ගිහලා හැමතැනම කියන අනේ මේ පොත තියලා කීයක් හරි දෙන්නකෝ මං පස්සේ ගෙවන්නම් කියලා. ඒ වගේ අපේ රටේ ඔප්පුව දැන් එන හැම සුද්දටම පෙන්නලා කියනවා අපිට කීයක් හරි දෙන්න කියලා. පොලට ගිහිල්ලා අපි බඩු ගන්නවා. කරපින්ච එක ගන්නවා, බෝන්චිය ගන්නවා. ලුණු ටික ගන්නවා පොලෙන්. ඒ වගේම අපි යනවා ඊට පස්සේ සුපර් මාකට් එකට යනවා. ඒකට ගිහලා බඩු ගන්නවා. එතකොට අපිට පොලේ විකුණපු එකේනා නෙමෙයිනේ සුපර් මාකට් එක කළමනාකරණය කරන්නේ. රට අද කළමනාකරණය කරගන්නේ අර කුඩා කඩේ කරපු මිනිහ. ඒක තමයි වැඩේ වෙලා තියෙන්නේ. ඔක තමයි ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. කඩා වැටුණු මෙරට සංචාරක කර්මාන්තයේ ඊට වේගයෙන් යථාතත්ත්වයට පත් කිරීමේ සැලසුම් සකස් කරමින් සිටින බව සංචාරක අමාත්‍යාංශය පවසනවා. 2018 තමයි හොඳම අවුරුද්ද කියලා 2.3 2018 2.3 කියන්නේ ලක්ෂ 2ක ප්‍රමාණය ඇවරේජ් මාසෙකට එනවා. දවසකට 6600ක් වගේ එන්න ඕනේ. 2022 අපි බලන්නේ ටාගට් එක 2018 න් භාගයක් හරි අචීව් කරන්න. අඩු ගානේ මිලියන එක මිලියන 0.1ක් කියමුකෝ. ලක්ෂ 11ක් කියමුකෝ. ලක්ෂ 11ක් කියන්නේ ලක්ෂයක් ලක්ෂයක් වගේ මාසෙකට එන්න ඕනේ. මේ කොවිඩ් දැන් ඔමික්‍රෝමෝ වැඩි වුණොත් ඒවා ඉතින් අපිට මුහුණ දෙන්න වෙයි. මං කියන්නේ දැන් කරන්න බෑ කියලා අභියෝගයකට මුහුණ දෙන්න බෑ කියලා දැන් අපිට එහෙම යන්න බෑනේ. අභියෝගයකට මුහුණ දෙන්න ඕනේ. ටාගට් එකක් තියෙන්න ඕනේ. කල්පිටියේ ඇත්තම රූපත් 12ක් තියෙනවා. ඒකෙන් 11ක් දැන් අපි දීලා තියෙන්නේ. ආයෝජනකයන් හඳුන්වාගෙන අපි දැන් දීලා තියෙන්නේ. ඒකට අපි ඇත්තම කෝප් කමිටියට දැන් අපි උත්තරේකුත් දීලා තියෙනවා. වෝටර් බංගලෝස් කරන්න බැරි වුණා ගොඩ කාලයකට. ඇත්තම මේ අවුරුදු දෙකේ තමයි ඒකට අප්‍රූවල් හම්බුනේ. ඒකට අවුරුදු මං හිතන්නේ 12ක්ද 15ක්ද ගානක් ඒක කරන්න නැතුව හිතලා තියෙනවා. මේ වසර ඇතුළත විතරක් අපි සැලකුවොත් අපි ආයෝජන රැසක් අපි අනුමැතියෙන් ලබා දුන්නා. අවසාන අනුමැතිය ලබා දීලා තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 194ක් වටිනා ආයෝජන වලට. මූලික අනුමැතියෙන් ලබා දීලා තියෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 2.8ක් වටිනා ව්‍යාපෘති වලට.
දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා මහින්ද රාජපක්ෂ ගරු අග්‍රාමාත්‍යතුමා එතුමා කවමදාක්වත් එතුමාට කැණීලිකම් කරත් එතුමා කවමදාක්වත් අපිට සම්දානගත වෙන්න සහාය දීපු සම්දානගත වෙලා ඉන්න පක්ෂත් එක එතුමා කවදාක්වත් ඒ අයට හිරිහැරයක් කරන්න කැණීලිකම් කරන්න ඉඩ දෙන්නේ නැහැ කවමදාක්වත් ඉතින් ආණ්ඩුව සම්දානගත වෙන්න ආවනම් ඇයි අපේ අඩුපාඩුකම් තියෙනවද වැරදි තියෙනවද ඇයි පක්ෂ නායකයොත් එක්ක කතා කරන්නේ නැත්තේ හරි ජයසිරි ජයසේකර පක්ෂයේ ලේකම්තුමා කියොත් මයික් එකක් කොහේ හරි අල්ලපු ගම මේ ආණ්ඩුවේ තියෙන වැරදි ආණ්ඩුවේ තියෙන අවිවේචන මේවා තමයි මේ එතුමලා කරන්නේ ඉතින් අපි කියන්නේ මේක සම්දානගත වෙලා එතුමලට යන්න බැරි නා මේකේ අඩුපාඩු තියෙනවා නම් කියන එක තමයි හොඳ මෛත්‍රීපාල සිරිසේන අපේ හිටපු ජනාධිපතිතුමා දකුණේ දකුණ තැන කියවන්න තමන් පොරක් කියලා හිතාගෙන මේ විවිධ දේවල් ප්‍රකාශ කරන්නටත් මං හිතන්නේ පටන් ගත්තේ අද ඊයේ නෙවෙයි එදත් එහෙමයි අදත් එහෙමයි මං හිතනවා මේ සියලු දේවල් වල මං හිතන්නේ විසඳුම් ළඟදී ලැබෙයි එතුමාගේ ආදරණීය දියණිය ජනපති තාත්තා කියලා පොතක් එළියට දැම්මා ඒ පොත පොඩ්ඩක් කියවලා බැලුවොත් එතුමා පිළිබඳව අපට හොඳින් තේරුම් ගන්න පුළුවන් මට කියන්න පුළුවන් ඊළඟට එන මැතිවරණයකදී ප්‍රධාන මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල් කරගත් ආණ්ඩුවක් තමයි නිර්මාණය වෙන්නේ කියලා. ඒ සඳහා වැඩපිළිවෙල අපි අනිවාර්යයෙන්ම සකස් කරනවා. 2025 වෙනකොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක් හදන්න තමයි අපි මහන්සි වෙන්නේ. ඒකට සියලු පක්ෂ අපි එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ප්‍රශ්නයක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙට ඉවත් වුණා. මම කියන්නේ ඒක අපේ ආණ්ඩුවට නම් පක්ෂයක් වෙන්නේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මගේ ඩී රාජපක්ෂ මෙතුව මගේ සීය. එතුමාල්ලා ඩී डीएम राजपक्ष मेत्तुमल्ला भंडार नायक मेत्तुमल्ला हदु पक्ष इन्न बेरिना गौरवान्वित इल्ला तमंगी देशपालन गमन वेनम गोडनगरने के नंबुगाराय ලබන ආණ්ඩුව කවුරු ගදුවත්තරයි අපි තමයි ප්‍රධාන තැනින් ඉන්නේ ඒක අමතක වෙන්න එපා ඒක අපේ වටාය නැ එන ඇයිද තමයි අවස්ථාව ලැබෙන්නේ මොකද ජන බල වේගය අමතක විකල්ප ආණ්ඩුව කදනවා නම් ඒ ආණ්ඩුව එකම එකම පක්ෂය තමයි ජනතා වේදී පෙරමුණ ජනතා වේදී පෙරමුණ එක පැත්තකින් ඉන්නවා අනිත් පැත්තෙන් සමගි ජන බල වේගය ඉන්නවා සමගියක් තියෙනවද සමගි අසභී කරන්න එපා ඔයගොල්ලෝ සමගි ජන බලවේගය තාමත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට හැකියාව ලැබිලා නැහැ. Tamange කණ්ඩායමවත් එකතු කරගන්න දැන් එතුමාට තියෙන බය ජනතා විමුක්ති පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණ ආපු දවස් ඉඳලා වුන් කරේ මේ රාජ්‍ය වටන්න පුළුවන්ද කියලා බලපෑක. අපි ඒක 71 දී දැක්කා. අපි ඒක 89 දී දැක්කා. නැත්තම් ලයිට් කණු කපලා බස් ගිනි තියලා මෙහෙම දේවල් කරන්නේ නැහැ. දේශපාලනික අරගලයක් කරනවා. දැන් මේ ආණ්ඩුව 20 වෙනි සංශෝධනය ගැලලා මෙරටේ ජනතාවත් මේකට වග කියන්න ඕනේ. මහා බලයක් දීපු දැන් මේ රාජපක්ෂ ජුණ්ඩාවට හිතුව හැටි වැඩ කරන්න බලය දීලා තියෙනවා. එයි අද ස්වාධීන කොමිෂන් සභා සම්පූර්ණ අද එදා යහපාලන ආණ්ඩුවේ තිබ්බ 19 වෙනි සංශෝධනයේ සක්‍රීයව තිබ්බ. රාජ්‍ය සේවයේ කොඳු නාරටි අද කඩලා බිඳලා දාලා තිනවා. මේ රට ජනතාව කවදාවත් මේ 20 වෙනි සංශෝධනය පිළිගන්නේ නැහැ. තව 20 වෙනි සංශෝධනයෙන් මොකද ඇතුනේ එක් පුද්ගලයෙක් වටා අසීමිත බලතල පවරලා ඒ තුලින් ප්‍රජාතන්ත්‍රවාදයට විශාල හානියක් වුණා. ඒ වගේම පාර්ලිමේන්තුවේ බලය නැති වුණා. පාර්ලිමේන්තුව තැපැල් කන්තුවක් බවට පත් වුණා. මහජන නියෝජනයේ බලයක් නැති වුණා. තනි පුද්ගලයෙක් මේ මෙහෙයුම කළා. ඒකෙන් මුනේ අපි හැමින් ඒකාධිපති වාදය කරා යෑම. දැන් අපෙන් අහනවා අපි වැරදි කරුවන්ට දඬුවම් දෙන්නේ නැද්ද කියලා. අපි ආණ්ඩුව වැරදි කරුවන්ට දඬුවම් දෙන එක නතර කළා නැහැ. වැරදි කරොත් මේ ආණ්ඩුව ඇතුලේ ඉන්න පුළුවන් කමක් නැහැ. අපි කිසි දවසක ඉදිරියට තැබූ පියවර පසුපසට තබන්නේ නැහැ. හොරු අල්ලනවා හොරකම් නවත්තනවා කියලා බලයට එන කිසි කෙනෙක් හොරු අල්ලන්නේ නැහැ. අදාළ දේපළ රාජසන්ත කරන්නේ නැහැ. රංජන් රාමනායක මහත්මයා පැහැදිලිවම කිව්වා ඔය දේශපාලන පක්ෂ නායකයෝ ඔය දේශපාලකයෝ කවදාවත් හොරු අල්ලන්නේ නැහැ කියලා. අපි හිතුවා මෑතක් වෙනකම්ම ඒ මතේ වැරදි කියලා. නමුත් දැන් පැහැදිලි රංජන් රාමනායක මහත්මයා කියාපු දේ ඒ කාරණාව හරියටම හරි. සියද උදාසන ප්‍රවෘත්ති විකාශය මේ නිමාවට පත්වනවා වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyadanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත්
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.